සාමාන්‍ය ශැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර්මෙන් ලුවන්කේගේ මෙන්ස් ශැම්පූ. 2017-2018 අධ්‍යන වර්ෂවල සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපාකාර සමිති ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ මොහොත වෙනකොටත් ගුරුවරුන් වෙනුවෙන් තියෙන විද්‍යාපීඨ සියල්ලක්ම විශ්වවිද්‍යාල බවට පරිවර්තන වෙනවා. මම හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට ලංකාවේ තියෙන සියලුම ගුරු විද්‍යාල මේ රටේ විශ්වවිද්‍යාලවලට බවට පත් වෙලා ඒවෙන් පිටවෙන සෑම ගුරුවරයෙක්ම උපාධිධාරී ගුරුවරුන් බවට පත් වෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අලුත් පරම්පරාවක් හැඩගස්වන ප්‍රධානම තැනක් තමයි පාසල. නමුත් අපිට අද පාසල් ගැන අහන්න ලැබෙන්නේ මොනවද? පසුගිය වකවානුවේ කියන්නේ 1995 ඉඳලා 2005 වගේ කාලවල නීතියේ ඇති කරපු වෙනස්කම් නිසාද සමහරු ගුරුවරුන් තමන්ගේම ශිෂ්‍යයන්ට බයෙන් තමයි රස්සාව කරන්නේ. දුරදිග නොබලාගෙන ආපු නීති නිසාද සමහර ගුරුවරුන් ළමයෙකුට තරවටු කරනවා තියා අවවාදයක් කරන්නටත් බයයි. සමහර දෙමව්පියෝ තමන්ගේ ළමේ ගුරුවරයෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළොත් අනවශ්‍ය මට්ටමට ගෙන එනවා කියලා අපි දැකලා තියෙනවා. තමන්ගේ දුව සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගත්තයි කියලා පාසලට ගිහිල්ලා ගුරුවරියක් දැනගස්සවපු දේශපාලඥයෝ හිටියා. ගුරුවරු දැනගස්සොත් මේ මුළු රටම ඉවරයි කියලායි මම විශ්වාසයි. ගුරුවරුන්ට පාසල් තුළ විනය පවත්වාගෙන යන්න බාධාවක් වෙන නීති ගැන සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් වෙනත් රටවල අත්දැකීම් අපි හදාරලා බලනවා. ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ අපිට පනතක් සම්මත කරන්නවත් බලයක් නැහැ. මොන දේ කරන එක කරන්න වෙන්නේ මහමැතිවරණයකින් පස්සේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලුම සේවයක් කළා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කරලා ගුරු වෘත්තියට සුදුසු තැන ලබලා දෙන්න. දැන් දල සලාප වෙනුම ඇමතිතුමා දැනටමත් ඒ ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ගුරුවරුන් වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී ඉන්නවා කියන එක මම මතක් කරන්න ඕන. මගේ විශ්වාසය මැක්සිස්.